හඳුන්වා දෙන රිට්ස්බරි ෂුගර් ෆ්‍රී. හරි ස්වීට් නැති වුණාට මාර ෂෝක්. 60-65 කරන් පස්සේ අපේ රාජ්‍ය සේවයේ නිලධාරීන් ගණනාවක් බැංකුවලට ගිහිල්ලා ණය අරගෙන තිබෙනවා. දැන් මේ 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 පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේම සහකාර විධායක ගෘහපාලක MD පෙරේරා මහත්මයා 118ක ණයක් කරන් තියෙනවා. රොඩ්‍රිගෝ මහත්මයා ආහාර පාන කළමනාකරු 115ක ණයක් කරන් තියෙනවා. KPE නන්දදේව ඒ මහත්මයා ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු සේවා සහායක 122ක ණයක් කරන් තියෙනවා. ඒක ගත්තේ අර 65 දක්වා දික් කරපු නිසා. දැන් මේගොල්ලොන්ට කියනවා මේ අවුරුද්දේ දෙසැම්බර් 31 වෙනකොට ගත්ත ණය ඔක්කොම පියවන්න කියලා. කොහොමද කරු කතා නැතුමනි මේක කරන්නේ? ඒ නිසා අපි තීන්දුවක් ගත්තා මේ කාලය වසරකින් දීර්ඝ කරන්න. මං ඉල්ලීමක් කරනවා ගරු ඔබතුමාගෙන් කරුණා කරලා මේක ක්‍රියාත්මක කරන්නට ඔබතුමා කටයුතු කරන්න. මං හිතන්නේ සීමල පිටියේ මැතිතුමාට මම මේ චෝදනා කරනවා නෙවෙයි, ඔබතුමාට සිද්ධ වෙලා තියෙනවා මේ ට්‍රෙෂරි රෙප්‍රසෙන්ටටිව් හැටියට, භාණ්ඩාගාරයේ නියෝජිතවරයා හැටියට ඒ භාණ්ඩාගාරයේ මතය පළ කරන්න. නමුත් ස්ටාෆර්ඩ් දැන් මේක කිරීම තුළින් මේ පාර්ලිමේන්තුවට මහා අමතර පිළිවෙක් බැහැ වෙන්නේ නැහැ. ඇයි මේක කරන්නේ නැත්තේ? මේ මිනිසුන්ගේ මේ මේ ජීවිත විනාශ වෙනවානේ. කොහොමද මේ මිනිස්සු දෙසැම්බර් 31 වෙනිදා එනකොට මේ දසලක්ෂ ගණන් මුදල් ටික ආපහු පියවන්නේ? මම අහන්නේ පොඩ හිතප්පුවක් තියෙන්න ඕනේ. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා මේ කරුණාකරලා ස්ටාෆ් ඇඩ්වයිසරි කමිටු එකේ තීන්දුව ක්‍රියාත්මක කරන්න කියලා. ඔව්. මේ එතුමා කියන කාරණාව මේ පාර්ලිමේන්තුව පැත්තෙන් ගත්තාම ඇත්ත. 18ක් හෝ 20කට මේ ප්‍රශ්නේ මුහුණ දීලා තියෙනවා. හැබැයි රටක් වශයෙන් ගරු කතානායකතුමනි, මේ 65 එක්වරම 65ට මේ සීමාව දීලා 60ට නැවතත් ලඝු කිරීමත් එක්ක 25,000ක් ඉන්නවා එක්වර විශ්‍රාමය නැහැ. මේ සියලු දෙනාට මේ ප්‍රශ්නේ තියෙනවා. ඉතින් ඒ නිසා මහා භාණ්ඩාගාරයට මේ ප්‍රශ්නේ දිහා බලන්න වෙලා තියෙන්නේ එක ආයතනයක් විදිහට නෙවෙයි, සමස්ත රටේම ප්‍රශ්නේ හැටියට. ඒ නිසා ඒක පොදු තීරණයකට එනවා හැරෙන්න. දැන් මේ මේ විශ්‍රාමයන්ට සියලු දෙනා මාත්මය පාර්ලිමේන්තුව අවුරුදු 22ක් ඉඳලා තියෙනවා, ඔක්කොම මිත්‍රයෝ. ඉතින් ඔවුන්ගේ පමණක් දුක් ගැනවිල බලන්න පුළුවන් තැනක මහා භාණ්ඩාගාරය අද නැහැ. ඊට වඩා වෙනස් ප්‍රතිපත්ති ආරක්ෂා කිරීමේ තැනකට මහා භාණ්ඩාගාරය පත් වෙලා තියෙනවා. ඒකයි කාරණාව. ඒක අපි අවබෝධ කරගත යුතුයි ගරු කතානායකතුමා.